හැලෝ කොහොමද කට්ටියට ඔන්න අදත් අපි ආවා අලුත් වීඩියෝ එකකින් මේක චැලෙන්ජ් එකක්වත් ප්‍රැන්ක් එකක්වත් එහෙම සිද්ධියක් නෙමෙයි මේක නිකන් අපි ෆන් එකට වගේ කරන්න ඕනේ කියලා හිතච්ච ගේම් එකක් මේකෙන් ඉතින් ඔයාලට පුළුවන් වෙයි අපි ගැන තවත් විස්තර දැනගන්නත් එක්ක ඔව් පොඩ්ඩක් එහෙම මෙහෙම දැනගන්න එහෙම මෙහෙම විස්තර පොඩ්ඩක් දැනගන්නත් එක්ක ඉතින් තාමත් අපි subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න මේ තියෙන බටන් එක ක්ලික් කරලා subscribe බටන් එක ක්ලික් කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් ක්ලික් කරන්න එතකොට ඔයාලට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් එනවා අපේ වීඩියෝස් ඒ වෙලාවෙන් බලා ගන්න පුළුවන් ඉතින් game එක මොකක්ද කියලා කියනවා නම් ඔයා කියනද මං කියන්න හරි මං කියන්න දැන් මෙයා මේ හැමදෙස්සම කියවන්නේ ඔයාලට හරියට කියන්න මොකක්ද game එක කියලා මේක ඇවිල්ලා ඔයා කියන්න කොහෙද ඒක තමයි කියන්නේ දැන් මේක මම ප්ලෑන් කරපු ගේම් එකේ ඉඳන් මම තමයි ඔබ කියන්න දන්නේ ඔයාගේ ගේම් නේ ඔයා ගේම් ඔක්කොම ඔයාලා කියන්නේ හරි වා කියන්න හරි මෙහෙමයි ගේම් එක මේක ගේම් එකේ නම ඇවිල්ලා කිව්වොත් ඇත්ත දෙකයි බොරු එකයි ඒ කියන්නේ එක්කෙනෙක්ට අවස්ථා පහක් තියෙනවා ඒ එක්කෙනේ ඒ කියන්නේ අවස්ථා පහේම අපි කියනෝනේ දැන් මං කියලා හිතන්නකෝ මම කියනවා ඇත්ත දෙකකුයි බොරු එකකුයි ඉතින් අයියා තෝරන්න ඕනේ එයා හොයා ගන්න ඕනේ මම ඒ කියපු බොරුව මොකද්ද කියලා අන්න එහෙමයි තියෙන්නේ ගේම් එක එහෙම එහෙම එක්කෙනෙක්ට අවස්ථා පහ ගානේ මාරු මාරුට තියෙනවා අපි මෙහෙම මේකේ මෙහෙම කියන්නේ පැරදෙන එක්කෙනාට පනිෂ්මන්ට් එකක් කියලා එහෙම තීරණයක් කරේ නැහැ ඒක ඔයාලට බාරයි මේගොල්ලන්ට බාර දෙමුද ඔව් දැන් මේ වැඩේ කියන්නේ මෙයා කියන්නේම බොරු හින්දා මට හොයා ගන්න බෑ මොකද්ද ඇත්ත දෙක කියලා ඔන්න කිව්ව හතාව තියෙන්නේ හරිද දැන් හරි බලමු අපි ඔබට සතුටුයිද දැන් මෙහෙමයි දැන් අපි පරදින කෙනාට මොකක්ද දෙන පනිෂ්මන්ට් එක එහෙම කියලා තීරණය කරන්න බැහැ හරි හරි පනිෂ්මන්ට් ඕනේ නැහැ ඔයා ඔයාමනේ කොහොම පරදින්නේ හැමදාම එහෙම කියන්න බෑ හදිසි ඔයා පරදුනොත් එහෙම කාටද හරි බලමුකෝ හරි ඉතින් අපි ඔයාලට බාර කරනවා මොකද්ද දෙන්න ඕනේ පනිෂ්මන්ට් එක කියලා පල්ලෙහැන් කමෙන්ට් කරන්න අපි පනිෂ්මන්ට් ගැන සලකා බලලා හොඳ එකක් තිබුණොත් අනිවාර්යෙන් පරදින කෙනාට දෙනවා හරි කවුද පටන් ගන්නෙ අපි ගැක ලිස්ට් තියෙනවා ඔයාගේ ගේම් එක නේ මම පටන් ගන්න ඔව් ලිස්ට් දෙකක් තියෙනවා අයියා මොනවද ලිව්වේ කියලා මම දන්නේ නැහැ මම මොනවද ලිව්වේ කියලා යාද දැන් ඉතින් දැක්කත් අවුලක් නැහැ ඉතින් ඔය ඔක්කොම අහනවා අහනවනේ ඒකත් අවුලක් නැහැ ඒ උනාට ඉතින් දකින්න එපා නෑ ඕන්න බලන්න හරි මගේ පළවෙනි එක මම කියන්නම් මම වැඩිපුරම බොන්න කැමති පපායා ජූස් මම කැමති රැට ඇවිදින්න යනවත් එක කතා කරගන්න මම කැමති මට උදේ ෂිෆ්ට් එක තියෙනවට මම එතනින් කියපු බොරුව මොකද්ද? අය පොඩක් කියනවා. මම වැඩිපුරම බොන්නේ කැමති පපායා ජූස්. මම කැමති රැට ඇවිදින්න යනවත් එක කතා කර කර. මම කැමති මට උදේ ෂිෆ්ට් එක තියනවාට. වැඩවලේ උදේ ෂිෆ්ට් එක තියනවා. කතා කරන්න තියනවා මං වාට වෙන මොකුත් ඕනේ නැහැ. හරිද ඒක හරි. ඒක ඇත්ත. ඒකේ මම මොකද්ද කියපු බොරුව? කොට ඔයා ඔයා කැමති උදේ යන්න තමයි. එතකොට මං ඕෆ් වෙන වෙලාවට ඔයා ගෙදර එනවා. ඒ කියන්නේ පළවෙනි එක මොනවාද? පපායා ජූස් බොන්න තමයි ඔයා කැමති කියන එක තමයි බොරුව. එතකොට මම මොනවාද බොන්න කැමති? ආ බොන්නේ ආ මොනවාද ආ මොනවාද අලිගැට පෙර. ආ අලිගැට පෙර තමයි ආ බොන්න හැමතිස්සම. යන්තම් මං ගැන දන්නවා ටිකක් මෙයා. හරි දැන් ඔයාගේ වාරේ. ආ මොන්ද? ඔව් ඔව්. හරි දෙන්නම් ගමු. හැබැයි මේ බොරු කියන්න බෑ. බොරු කියන්න බෑ කියන්නේ මම එක හරියට තේරුම් ගන්න නැහැ කියන්නේ. ඔයාලා බොරු කියන්නේ හරි. මේක ඇල්ලා මගේ කැමැතිම විනෝදාංශය. මොකක්ද අනේ ඔයා නිකන් කොලේ ඇල්ලක් ඉන්නේ නිකන් හරියට. හරි හරි බලන්න ඕනේ නැහැ. හරි පොත් කියවීම පොත් කියවන්න ෆිල්ම් බලන්න ඔයාගේ ඔයාගේ කතා අහගෙන ඉන්න අපෝ වා කියවන ඒවා අහගෙන ඉන්න මම කතා වල කරන්නේ ඒ තුනෙන් මොකද්ද මම මගේ ආසම විනෝදාංශය ඕ මහා කතා වල කරනවා මෙයා ඉඳගෙන ඇයි ඇයි මොකන්ද කතා වල ඔයා කියපු බොරුව තමයි මං කියන්නේ වහගෙන ඉන්නවා කැමති නැ ඒක තමයි ඔයා කියපු බොරුව ඇත්තනේ දෙන්නේ කන් දෙකයි දෙන්නේ හරි නරකයි අනේ ඔයා හරි දෙන්න එකනේ හරි හරි මෙයා කැමති ෆිල්ම් බලන්නත් කැමති පොත් කියවන්නත් කැමති මං කියවන වහන් ඉන්න තමයි කැමති නැත්තේ හරි දැන් මගේ වාරේනේ දැන් වාගේ වාරේ හැමදාම මම ඉස්කෝලේ යද්දි කවදාවත් පරක්කු වෙලා නැහැ හැමදාම වේල පහ යනවා මං ගොඩක් කොළමැල්ලුම් කන්න කැමති මම ටෙඩි බෙයාස්ලාට ගොඩක් කැමති බොරුවනේ හොයන්නේ නැහැ. ඔව් බොරුව බොරුව. ඇත්ත හෙව්වොත් ඉතින් මෑණි ඇත්ත දෙකක් තියෙනවා. ටෙඩි බෙයාස්ලට කැමති. දැන් පෙන්නන්න එක්කෙනෙක් මේ.
මේ ගිය පාර වැලන්ටයින් එක හරිද ටෙඩි බියාල විතරයි ඉල්ලන්නේ හරිද දැන් මෙතන ඉඩ නැහැනේ අපි දැන් ඉන්න තැන ඉඩ කඩ පොඩ්ඩක් මදි නේ සමහරට ඔයගොල්ලෝ දැකලාද වීඩියෝ සමහරවල් ටෙඩි බියාලා ඉන්න අතර වටේම මේ පුංචි පුංචි ටෙඩි බියාස්ලා ටික තියාගෙන තියෙන්නේ මේක තියාගන්න පුළුවන් විදියට මේක ඉඩ කඩ ටිකක් මදි හින්දා ඉස්සර අපි හිටපු තැන නම් ගොඩාක් ඉඩ තිබ්බ හින්දා මේ මගේ උසට හිටන් ටෙඩි බියාස්ලා තිබ්බ අයියා ගෙනත් දීලා ඒ ඔක්කොම දැන් ලංකාවට යවලා තින්නේ අම්මා ළඟ තමයි දැන් මේ ටෙඩි බියාස්ලා ඉන්නේ මගේ ළඟ කියන්න නෑ ඔයාලගේ අම්මත් කැමති ටෙඩි බියාස්ලා දෙන්න අම්මට දීලා මම එයාට අම්මට කියන්න මගේ ටෙඩි බියාස්ලා එක වීඩියෝ කරන්න එවන්න කියලා කීවන්න ගත්තම් කියලා මට අමරකට වුණා හරි ඔයාලට මම මගේ ටෙඩි බියාස්ලා පෙන්නන්න ඕනේ ටෙඩි බියාස්ලාට කැමති කොලමැල්ලුම් කන්න කැමති මම ඉස්කෝලේට කවදාවත් පරක් වෙලා ගිහින් හැමදාම වේල පහ යන්නේ ඉතින් අහන් බලන්නකො ඉතින් ඒ කියපු තුනෙන් ගැලපෙන්නේ දෙකයි. ඔයා කැමති ඒවා දෙකකුයි ඉස්කෝලේ ගිය කතාවකුයි කොහොමත් එක බොරු තමයි. මොකද්ද? හැමදාම පරක් වෙලා යන්නේ. ඔයා කොහොමද දන්නේ? මට ඕක කියලා තියෙනවා තුත්තිලි ගලවන්න දෙනවලු මේගොල්ලන් පරක් වෙලා ගියාට පස්සේ. මං කවදාවත් ඉස්කෝලේට වේලපා ගිහින් නැහැ. කවදාවත් ගිහින් නැහැ. ඉතින් මමයි කියලා වේලාසන ගිහිල්ලා නැහැ. ආසාවට එක දවසක් ගිහින් නැහැ. ඇයි දවසක් වාවත් මට මගදී හම්බුනේ? මං පරක් වෙලා යනකොට ඔව් කියන්නේ පාට තමයි ස්කෝල යන කාලෙත් අපි දෙන්නා යාළුවයි කියලා දැනගන්නවා ඉතින් ස්කෝල යන කාලේ නේ යාළුනේ ඔයාලා මම දවසක් ඉස්කෝලේට පරක් වෙලා යද්දි අයියත් ඔන්න කොහෙද මන් දන්නේ ගිහිල්ලා එනවා මගදී හම්බුණා ගාතත් කියනවා ඉස්කෝලේ හා ඇති ඇති අපෝ මං ගාත කියනවා පිටි පිටි අයියත් එක කියෝ කියෝ කියනවා මොන්නේ මට උත්තරේ කියන්න දෙනවා හරි හරි ඉතින් කියනවා හා හරි මං කිව්වේ මොකද්ද පරක් වෙලා ගිහිල්ලා නැහැ කියලා හරි හරි හැමදාම පරක් වෙලා හැමදාම පරක් වෙලා යන්නේ හැමදාම පරක්කු බෝලිවේ තමයි ඉන්නේ මං ගිහිල්ලා ඔව් දැන් මේක ඇවිල්ලා ගේම් එකකට වැඩිය දැන් අපි දෙන්න ගැන එහෙම මෙහෙන් ඔයගලන්ට නිකන් දැනගන්නත් පුළුවන් මේක දැනගන්න එක තමයි තියෙන්නේ හරිද හරි දැන් මම අහන්නේ හරි හරි වාගේ මම යන්න කැමති තැන නේද යාළුවන්ගේ ගෙවල් වල ඔයා එක්ක ඇඳුම් තෝරන්න යන්න තව එළියට කොයි හරි කන්න කොහෙට හරි රෙස්ටුරන්ට් එකකට වගේ යන්න එකේ මොකද්ද බොරුව? ඇයි යන්නේ ඔයා මාවම ගාවගෙන දේවල් කියන්නේ? ඉතින් මායෝයි ඉන්නේ ඉතින් මම කාවත් ඒව ගාව ගන්න නැහැ. ඉතින් ඔයා යන්න කැමති ඔයා මේ කියපු බොරුව තමයි මාත් එක්ක ඇඳන් තෝරන්න යන්න කැමති කියන එක. මෑ හරි අකමැති වැඩක් තමයි මාත් එක්ක ඇඳන් තෝරන්න යන්නේ. ඔව් ඒ කියන්නේ එහෙමයි දැන් කඩවල් 10ක් ගත්තොත් එහෙම ආයි ඔන්න පළවෙනි කඩේට යනවා. ඉතින් හයිය කඩේට නේද? ඔව් පළවෙනි කඩේට යනවා. ඒකෙන් දෙවෙනි කඩේට ඔහොමම 10ටම ගිහිල්ලා ඉවරලා ආපහු ආයෙ මුලින් ඉඳන් යන්න ඕනේ. ආයි පළවෙනි කේ ඉඳලා ආයෙ යන්න ඕනේ 10ටම. ඔය වගේ දෙතුන් පාරක්වත් යනවා කොහොම හරි 30 පාරක් විතර යනවා. කඩවල් 10ට එකකට තුන් පාර ගන්නවා වගේ යනවා. එහෙම තමයි ගෑනු ළමයි වුණාම නේ. දැන් ගෑනු ළමයි බලන් ඉන්නවා නම් ඒ ළමයිට තේරෙනවා. ඔව් ඒ උනාට ඇඳුම තෝරගන්නේ මම අන්තිමේට. කොච්චර ගියත් මේ කඩවල් 10ට ගියත් 10න් එක ඇඳුමක් තෝරගන්න බෑ. දැන් කොහොම හරි ඇඳුමක් තෝරලා දෙන්න මම. ඔව් ඒක ඇත්ත. මගේ ගොඩාක් ඇඳුම් තෝරන්නේ මෙයා තමයි. ඔව්. शाहरुख खान लोके वटे මංකේ බරුව මොකද්ද? එවරස් කන්ද තරණය කරන්න. ඒතර වායිතනේ මං අනිත් දෙකටම කැමතියි කියලාද? මං කියපු අනිත් දෙක ඇත්ත කියලාද? ඔව් ඉතින් සාමාන්‍ය ශාරුක් ඛාන් එක්ක යන්න කවුද කැමති? ලෝක වටේ සවාරියක් යන්න. හ්ම්. අර හිල් පොල් කට්ටෙන් හිල් පොල් කට්ටෙන් නාන්න. හිල් පොල් කට්ටෙන් නාන්න මොකටද? නෑර දුන තඩ. ඒතර මොකද? ඒතර මොකද හරිය මේ බරුව? බරුව මොකද? සාමාන්‍ය විදිහට ඒ තුනෙන් එකක්වත් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. එතකොට ඒවත් මොනවාද ඇත්ත වෙන්නේ නැහැ නේ. මොකෝ? දොර තුන නම්බරද? තුන නම්බර මං එක නිකමට ලිව්වේ. මල සමය. ඔගේ එක නිකමට ලිව්වේ. හරි එහෙනම් ඔයා ඒක පැරදි. පැරදි නෑ මං නිකමට ලිව්වේ මට ඊට අමතරව ප්‍රශ්න හතරක් තියෙනවා. තවත් හතර? දැන් තවත් හතරක් කියන්නේ අපි දැන් කියපු දෙකක් තුනක් කියන්නේ පහ හදාගෙන මං ඒක අමතරව හදපේ. මලක් කොල්ලම් යාගේ හරි ඔන්න මම අහන්නේ. හරිද? ඒ වගේ මට ශාරුඛ් ඛාන් එක්ක ලෝක වලට යන්න තිබුණොත් සවාරියක් වාව දාලා හරි මං යනවා. පව්වේ මනුස්සයා. පව්වේ මනුස්සයා කියන්නේපා. එයා අපේ ෂොප් එකටත් ආව එක දවස. මම නිකන් ඉන්න වෙලාවට කරන්න කැමති. ඉතින් මේ මගේ වාරේනේ. මම ඒක නිකන් විහිළුවට ලියපු එකක්. හා එහෙනම් අහ. අනේ මම දැන් ඇහුවානේ මම අහලම දාන්න. මම නිකන් ඉන්න වෙලාවට කරන්න කැමති මොනවාද? හරිද? නිදා ගන්න.
මෙයා මාත්‍රකාවකුත් එක තුන ලියලා තියෙන්නේ. එහෙමනේ පිළිවෙලට කරන්නේ. ඉතින් මම ලිව්වේ එහෙම නෙමෙයි මං ඔහේ අතරින් පතර අල්ලගෙන ලිව්වා. තමයි දෙයක් තේරුම් ගන්න පුළුවන් අයනේ එහෙම පිළිවෙලට වැඩ කරා. අම්මේ. හරි හරි. පව්. මම නිකන් ඉන්න වෙලාවට කරන්න කැමති දේවල් නිදා ගන්න. ඔය මොන හරි කඩචෝරු කන්න. නැවත සින්දු කියන්න. කියපු වරුව තමයි සින්දු කියන්න. හරිද? හරි හරි. මම ආසම පර්ෆියුම් එක ඇන්ජෙලෝ. අපි ආලුනේ 2008 ජූනි 16. මම ඔම්ලට් පරාට කන්න කැමතියි. මොකද්ද කියපු බොරුව? අපි ආලුනේ 2008 නෙමෙයි. එහෙම? නෑ ඒක ඕන්නෑ කියන්න. මම 2008 නෙමෙයි. මේ දවස්වල ඕලෙවල් කරලත් නැද්ද කොහෙද? ඔව්. ඔව් නේ 2008 ජූනි කියන්නේ ඕලෙවල් කරලා නැහැ. මල සමය. ඒ ලෙවල් කරද්දී නේ සෙට් වෙන්නේ. ඔව් ඔව්. මේ අතේ පදින බොරු කියන්නේ පාව. ඔව මට හොඳට මතකයි. ළමයි අපි මේ අඩු වයසෙන් යාළු වෙච්ච අය නෙමේ. අපි ඒ ලෙවල් කරද්දී. නැත්තම් මේ ළමයි හිතයි අපි අඩු වයසෙන් ඉස්කෝලේ කිරිසප්ප කාලේ ඉඳලා යාළුයි කියලා. ඒ ලෙවල් කරද්දී කොහොම දැන් ඉතින් දන්නවද? හරි. හරි. නෑ වැරදි වැටිහින් අයින් කරන්න වෙන. නැත්තම් අපි කිරිබොන වයසින් නම් යාළු වෙලා හිටියේ කියලා කට්ටිය හිතුවත්. ඔව් ඔයානේ කියන්නේ මම මොන්නේ සූර්ය යන දවස්වල ඉඳලා යාළු වෙලා තියෙනවා කියලා. අපි එහෙම වැරදි වැඩ කරේ නෑ අපි. අර දැන් මමනේ අහන්නේ. උසස් පෙළදී තමයි යාළු. මමනේ අහන්නේ. හා ඔයාද? ඔව් වාගේ කරන උත්තර දුන්නා. හා හරි හරි. හරිද? මම අකමැති දේවල්. හරිද? බොරු කියනවට. හරිද? මොකද? බොරු කියනවට. ආ. හරිද? කවුරු බොරු කියනවටද ඕකමැතිද? ඔව් මේ මම බොරු කියන්නේ නෑනේ. ආ එහෙම දිටන්නේ. මම බොරු කියන්නේ. හරිද? ආ. මට ඇඟිල්ලෙන් අනින්නවට හරිද? ම්ම්. සමහරලාට මෙයාගේ වැඩක් තමයි ඒක මේ ඇඟිල්ලෙන් අනින ඕන වෙලේ ඒක. මං හරිය කැමති නෑ ඒකට. හරිද? අනිත් එක ඔයා සින්දු කියනවා අහන් ඉන්න. මම අකමැති දේවල්. අකමැති දේවල්. බොරු කියනවට ඇඟිල්ලෙන් අනිනවට ඔයා සින්දු කියනවා අහන් ඉන්න. අයියනේ ඔයා මාවම ගාව ගන්න හැම එකටම. මේ මිනිස්සුන්ට පිස්සු අනේ මාවම ගාව ගන්නවා. लसन का ලස්සන කටහඬක් තිබුණ මම බොරු වචනනේ කියන්නේ. ඔව් අර මේ මොකද්ද නෑ ඕන නෑ ඒක කියන්න ඕන. ආහා මේ ආ නෑ හරි හරි. හරි ඔය ආදීනු. ඔය එකපාරකුත් ඕක කියලා කමෙන්ට් වලත් ආව ඒකම. එහෙම නෑ අනේ මම. හරි. මම කැමති බේබි ෂෙරමි බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්න. මම කැමති ගවුම් අඳින්න මං ආසයි කුරුල්ලෝ ඇති කරන්න. කුරුල්ල කොහෙද ඇති කරන්නේ? කොහෙ හරි ඇති කරනවා නැහැ ඇති කරන්නේ. වාගේ කිසිම ගැළපෙන්නේ නැති ඒවනේ යන්නේ ලියලා තින්නේ. හරි ඉතින් මට හිතන ඒවා ලිව්වේ කියලා මම ඔයාලට කිව්වේ නැහැ. ඔයා වගේ මේ මාත්‍රකාවක් යටතේ ලියාගෙන ගියේ නැහැ. ඉස්කෝලේ ගිහලා නැද්ද? ඉස්කෝලේ ගියාම උගන්වන මාත්‍රකාවක් යටතේ තමයි. ඉතින් හරි නේනේ. ඉස්කෝලේට යන්නේ පරක්කු වෙලානේ. එතකොට පළවෙනි පීරියඩ් එකේ හැම් පිටින්ම ඉවරයි. ඒ මුලින්ම තියෙන සිංහලද? පළවෙනි ගොඩක් හැමමම නැහැ. සිංහලම නෙමෙයි එක එක විෂයන් ඉතින්. හරි හරි. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් පළවෙනි විෂය මග අරුණාම හරි හරි වා ගොඩක් ඒවා චක්කුව තමයි කුරුල්ලෝ ඇති කරන්න හරි හරි අනෙත් දෙකම ඇත්ත හරිද හරි මේක අහන්න ඕන නේද ඔයාද ඔව් ඔයාගේ ගතිගුණ වලින් මම නරකයි කියලා හිතන දේවල් මොකක් ඔයාගේ ගතිගුණ වලින් මම නරකයි කියලා හිතන දේවල් මගේ ගතිගුණ වලින් ඔයා මගේ ගතිගුණ නරකයි කියලා හිතන ඒවා ඔව් ඔව් ආ කියන්නකෝ බල හරි ඉනාව කියවන එක මෝඩකම් අනේ මොකද්ද අනේ ඒහාපු ප්‍රශ්නේ එහෙම තමයි කරකෝල අරහන්නේ ප්‍රශ්න විභාගෙදීම අහන්නේ කරකෝල දෙන්නේ මේ වගේ ආයි කියන්නද හිනාවයි මෝඩකමයි ප්‍රශ්නේ ආයි අහන්නද ඉතින් මම මෝඩ ගානේ බාර පිස්සු ගානේ
අරි ඉතින් මම තුනක් තියානේ ඒකනේ ඒකනේ තුනක් තියෙන්නේ ඔයාගේ ගතිගුණ වලින් මම නරකයි කියලා හිතන දේවල් ඔයාගේ නරකයි කියලා හිතන දේවල් වලින් තුනක් තමයි මේක හරි එතකොට මම කියන්න ඕනේ ඔයා කියපු බොරුවනේ ඔව් ඔව් බොරුව හා ඔයාගේ හිනාව කියවන එක මෝඩකම නරකයි කියලා හිතන දේ මියා මී අනේ අම්මේ ප්‍රශ්නේ නිකන් එන වැල්බට අරමක් පොඩක් ඉන්නකෝ අන්තිම එකනේ ඒකයි පොඩක් ඉන්න නරකයි කියලා හිතන දේවල් එතකොට ඔයා කියපු බොරුව තමයි මම තෝරන්න ඕනේ එතකොට නරකයි කියලා ඔයා කියන්නේ කියවන එකයි හිනාවන එකයි මෝඩකමයි එතකොට ඒ තුනෙන් කියපු බොරුව මම තෝරන්න ඕනේ හිනාව නරකයි වෙන්න බෑනේ අනේ සාමාන්‍ය මිනිස්සෙක් හිනාවක් කොහොමද නේ නරකයි වෙන්නේ देवाल වාගේ නරක ගතිගුණ වලින් තුනක් මෙලියලා තියෙන එකෙන් එකක් බොරු. ආහහහහහ. හරි. වාගේ නරක ගතිගුණ වලින් තුනක් මෙලියලා තියෙන එකක් බොරු. හරිද? හිනාව හැමතිස්සම කට 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 ගාලා කියවන එක මොඩකම්. එතකොට ඔයා අකමැතිනේ. එහෙම නේ සින්නේ තියෙන. මම මොඩ නෑ. මන් දන්නේ නෑ ඒක. මම මොඩ නෑ බබා. මම මොඩ නම් මම නේද? බොරුව මොකද්ද? මොඩකම. ඔයා අකමැති කියලා හිතන්නේ. මටත් පැටලෙන සින්න එකක් එන්නේ. මේ මම මොඩ නෑ හරිද? ඩයින් බල මටත් පැටලෙනවා. අර එදා මට මොකද්ද පාගල් පාගල් කිව්වා වගේ. හරිද? ඔයාගේ කතින්න වලින් මම නරකයි කියලා හිතන දේවල් මටත් පැටලෙනවා දැන් මේ. හරිද? පැටලෙනවා ප්‍රශ්නේ. hina වෙන එක වාගේ නරකයි කියවන එක නරකයි මොඩකක් නෑ නෑ මම මේ ගලපන්න හදන්නේ. මගේ hinaව නරකයි වෙන්න බෑ ඔයාට. නරකයි කියවන එක නරකයි මොඩකම්. hinaව නරකයි වෙන්න මේ නෑ hinaව. එතකොට දෙකම ඇත්ත. එතකොට මම මෝඩ නෑ. මම මෝඩ නෑ බබා. ඔයා මහා කැත වැඩ කරන්නේ බා. එහෙනම් මෝඩකම. ඇයි යදී මේ මහා සෙනගම් මැද්දේ මම මෝඩ එක්කද? එහෙනම් මෝඩකම අපි බොරුවක් කියලා ගමු. ඉතින් එතකොට අකමැතිකම ඔයා හිනාවට අකමැතිද මගේ? ආ. මගේ හිනාවට අකමැතිද? ඒක ඔයා ඩිසයිඩ් කරන්න ඉතින්. ඔහා හරි නරකයි අනේ මම මේ වගේ දැන් මම නෙමෙයි ඇදුවේ නෑ වා. මම නෙමෙයි උත්තර දෙන්න ඕනි. ඔයානේ උත්තර දෙන්න. ඒ වුණාට ඔයාගේ හිතනේ දන්නේ. හරිද? කතන්දරේ මොකද්ද කියලා? ඉනා වෙන්නේ දෙපා ඔයා. නෑ මම මෙයා පොඩ්ඩක් අවුස්සන්න මේ. මේක හැදුවි. ආ. මේ තුනටම මම යාගේ කැමති. අකමැති නෑ මෝඩ කමටත් මම කැමති යාගේ. මම මෝඩ නෑ බබා. මම ඔයාට කීපාරක් කියන්නද? මම මෝඩ නෑ. ඇයි අද? මට දුන්නේ බොරු තුනක් කියලා. මම දැන හිටියේ නෑ හැම එකක් දාලා තියෙද? මේක මම මෝඩ නම් දෙයි හාවුනේ මං අද මෙහෙම ඉඳීද? අන්තිම එක මම දුන්නේ දොඹෙන් යන්න. ඔය දොඹෙන් ගියාම. මට තම් පියුස් වෙනවද? ඇයි අනේ මම මෝඩ නෑ. හරි හරි මෝඩ නෑ. ඒක නම් බොරු. එතකොට මගේ හිනාවට ඔයා කොහොමද අකමැති කියන්නේ? හරි එකක් බොරු පොකෝ. ඉතින් එතකොට මොකද්ද ඔයාලේ ඇත්ත? ඇත්ත දෙකක් තියෙන්න ඕනේ. කියවන එක. ඔයා බොරු තුනක් තුන් කියුවේ ඉතින්. මං කියවන එකට ඇයි ඔයා අකමැති? නෑ 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 හරි. මේ අහන්න ප්‍රශ්නේ. එතකොට ඔයා එකෙන් අවුට්. ඔයාගේ ප්‍රශ්නේ පැහැදිලි නෑ. ආ එහෙම කොහොම? හරි ඊළඟ එක. මගේ එක. මං දන්නේ නෑ. ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න මෙයාව අවුට් කරනවද? මොකද කරන්නේ? ඒගොල්ලෝ දන්නවා මොකද්ද හේතුව කියලා. ඔයගොල්ලෝ මගේ මොකද අකමැති? ඔයගොල්ලෝ කැමති නැද්ද මං ඉනාව වෙනවට? හරි හරි අහන්න. අන්තිම එකනේ. ඔව්. මං කැමති හැම කියන්න කියන්න. 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 මං කැමති හැම වෙලේම කියවන්න. හරි අහන්න. ඒක මං කැමති ලංකාවේ ටෙලි නාට්‍ය බලන්න. මං කායකවත් කිසිම දෙයක් බෙදා ගන්න කැමති නැහැ. මොකද මං කියපු බොරුව. ලංකාවේ කතා නම් බලනවා. ලංකාවේ කතා විතරයි බලන්නේ මෙයා. හරිද? තව මොන කවුරුහරි වෙන රටක මොකක් හරි කතාවකුත් බලනවා තාම. හරිද? බෙදා ගන්න කැමැති කියන එක බොරුවක්. මෙයා කැමති ඕන දෙයක් හැමෝත් එක්කම බෙදා ගන්න. මේ කියවන එක වුණත් මෙයා කැමති තව එයාත් එක්ක එකට එක කියාගෙන කවුරු හරි එනවා නම් එකට එක කියාගෙන නෙමෙයි බබා. ඔයා හරියට කියන්න නෑ. නෑ එකට කියන්නේ මෙයාත් එක්ක තකට තක කියවන්න. තකට තක කියවන්න එනවා නම් හරි කැමති. එකට එක නෙමෙයි. ඕ පොඩ්ඩ මිස් වෙන්න. හරි. මම එකට එක කියවන්න හිමි නෑ. නෑ නෑ අනේ ඔයා හරි හොඳයි කවුද කියන්නේ නරකයි කියන්නේ.
කතා කරනවා නම් වෙන මොකුත් කන්න ඕනෙත් නැහැ. හරිද? හරිද? සතුටු. හරි. මේ මොකද්ද මේ ඔව් මං හැමදේම බෙදා ගන්න කැමතියි. ඕන කෙනෙක් ඕන එකක් ඉල්ලුවොත් මං දෙනවා. ඔහේ දෙනවා. ඔව්. මෙයාගේ දෙයක් වුණත් මං ඔය දෙනවා දැක්කද එදා VR එක. මගේ එකක් හරි දීලා දායි රාට හරි. අහන්නේ නැතුව. කොහමද එදා ඇත්තට VR එක වික්කනා? ඔව්. බලා ගන්න තියුණා එනවා. හරි එනවා. හරි මේ කවුරුත් දිනලත් නැහැ පැරදුනේ කවුරුත් දින්නෙත් නැහැ පැරදුනේ දින්නම දින්නා ඔව් දින්නම හැබැයි ඔයාගේ අර අන්තිම ප්‍රශ්නේ මහා විකාර ප්‍රශ්නයක් හොඳේ ඔයාට දිනුම දෙන්න බෑ හරිනම් මේ මම ප්‍රශ්න අහන එක මගේ වැඩේ උත්තර දෙන එක ඔයාගේ වැඩේ ඉතින් උත්තර දෙන එක කියන්නේ ඔයාවත් කන්ෆියුස් වුණා දැන් බලන්න විභාගයට ප්‍රශ්න පත්‍රේ අර දෙන්නේ තෝරන්න උත්තර හතර උත්තර හතරම එක වගේ සමහරලාට මේ හොල්මන් වෙලා නැද්ද මොකකටද හරි උත්තරේ ගන්න බලන්න මම ඒ වෙලාවට මොකද කරන්නේ කියලා 10 20 ගණන් කරලා ඉතුරු වෙන එකට ගහනවා මම දැනගත්තා. ඉතින් හරිනේ ඉතින් මම අන්තිමට කිව්ව එක මෝඩකම කියලා. මම මෝඩ නෑ බබා. මම මෝඩ නම් මං අද මෙහෙම නෑ. ඔව් හරියයි. මම මේ වගේ තැනක නෑ එහෙනම් මෝඩ. ඔව් මේ වගේ තැනක නෑ. ඔව්. මම තමයි මෝඩ. නැත්තම් මම මේ වගේ තැනක ඉන්නවද? ඇයි බබා ඔයා එහෙම කියන්නේ? හරි හරි. හරි එන මේ ඉන්නකෝ ඉන්න ඉවරයි. ගේම් එක ඉවරයි. හරි. එහෙනම් subscribe කරලා නැති කට්ටිය දැන්මම subscribe කරන්න. bell එකටත් कोई हरी अति हरी पाइन हरी कहा शेयर करना कमेंट करना विशेष कमेंट करना विशेष कमेंट करना वाले हम कमेंट आदरें सादरें कैदरें बार करना इतिंग अद वीडियो के वाला ఫన్నే కాక ගන්න ඇති කියලා හිතනවා අපි දෙන්නටත් ඒක ගොඩක් ලොකු ෆන් එකක් වුණාද වීඩියෝ එක ඇත්තම මේවා මේ අපි කතා වෙලා නෙමෙයි අවංකවම කතා වෙලා නෙමෙයි කරේ මේ ප්‍රශ්න හදාගත්තේ මේ මොකද්ද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හරියට එන්නේ නැහැ මේ කතා වෙලා කරා මේක හරියන්නේ නැහැනේ අපි දෙන්න දෙපැත්තකට වෙලා තමයි ප්‍රශ්න ටික හදාගත්තේ ඉතින් बहुम स्तुति अपे वीडियो बेलवट अपिट आदरे करण हेमोटम आदरे नौकरण हेमोटम हेम केनेटम अपि आदरे इतिंग हेमदाम तपित करंदिला इन अपे वीडियोस बलान्न सब्सक्राइब करन्न बेल आइकन एक ओबन्न इलांग वीडियो के हम हेमोटम शुभ दासात मोड प्रश्न हदला तीयन्ने मोडाई कियला तीयन्ने अदुर मंद मोडया मम मोडाई अय्याने मम मोडाई कियन्ने ओया इदु दन्न कट्टी दन्न कम मम मोडे नै बाबा ඔමා කැතවට කරන්නේ පායේ එයාම කියන මම මොඩ නෑලු බලන්න බලන මිනිස්සු මොනවද හිතන්නේ මම ප්‍රශ්නේ ඇහුවා උත්තර තුනකුත් දුන්නා හරිද ඉතින් උත්තර තුනක් හරිය පැහැදිලි මොඩකම කියන එක වාට කියන්න තියුණානේ එතකොට ඒක බොරුවක් නේ ඒකනේ බොරුව වෙන්නේ එතකොට අකමැතිම දේවල් තුනක් උත්තර තුනක් දුන්නේ ඒකෙන් එකක් බොරු ඉතින් මොඩකම කියලා කියන්න තියුණේ නෑ ඒක කිව්වේ නෑ